රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිද හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත හොරකම ලොකු වුණ ක්‍රීඩාව යට වුණ ක්‍රිකට් බෝඩ් එක ගැන කියන අනුර ක්‍රිකට් තහනම් කරන්න කියලා ඉල්ලපු අය දේශද්‍රෝහින් බව කියන සජිත් ගොයම් කපන්න දන්නේ නැති මිනිහගේ ඉනේ දෑක ඇති 58ක් තිබුණට වැඩක් නැති බව ක්‍රිකට් හොරුන්ටයි අයවැයගෙන ලොක්කන්ටයි අද ටෙලිවැකියෙන් කියනවා අහගන්න දැන් අවධානය දේශීය පුවත් වෙත දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අදලියන්නේ 407 වැනි ටෙලිවැකිය. දැන් හෙට අයවැය නේද? ඒ අතරවාරයේ තමයි මේ ක්‍රිකට් සටන එළියට ආවේ. ඇමති රොෂාන් ශම්මි ප්‍රමුඛ කණ්ඩායමට හොරු කියනකොට ශම්මි ප්‍රමුඛ කණ්ඩායම ඇමතිට හොරා කියනවා. ඒ අතරවාරයේ ICC එක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට තහනමක් දානවා නේද? ආ තහනම දාන්න කියලා ඉල්ලලා තියෙන්නේ ශම්මි ප්‍රමුඛ ක්‍රිකට් බෝඩ් එකමලු නේද මරු. කොහොම වුණත් කමක් නැහැ ඉතින් අප මීට පෙර ක්‍රිකට් ගැනලියු ටෙලිවැකියකින් කිව්වා ඔබට මතක ඇති යකඩ මල්ලට ගුල්ලු ගහපු රටේ ක්‍රිකට් හාල් මල්ලට විදින එක අරුමයක් නෙවෙයි කියලා නේද අද ඉරිදා ලංකාදීප පත්තරේ පියල්ගේ කාටුනෙන් හරි අපූර්වට ඒ බව ඇඳලා තියෙනවා හොඳේ දූෂණයේ වංචාව හොරකම විසින් ප්‍රපාතයට ඇදලා දාපු ලංකාවට වෙච්චි දේම තමයි ක්‍රිකට් වලටත් වුණේ කියලා ඔය කාටුන් එකකින් කියලා තියෙනවා අද ඉරිදා පත්තර සියල්ලම බැලුවාම එක කාරණයක් හරි පැහැදිලි හොඳේ බොහෝ පත්තරවල වැඩිම පිටුගානක් වෙන් වෙලා තියෙන්නේ වැඩිම පිටුගානක් වෙන් වෙලා තියෙන්නේ මේ තාම හරියට පිපුරුවේ නැති ක්‍රිකට් බෝම්බේ කෙරෙහි තමයි හොඳේ තාම හරියට පිපුරුවේ නැහැ ඕක ජනපති රනිල්ගේ තුන්වන අයවැය හෙට නේද ඔහු මීට පෙර අතුරු අයවැයක් ඉදිරිපත් කළා 20:23ට අයවැයක් ගෙනවා නේද දැන් 20:24 අයවැය ගේන්න හදනවා දින දෙක තුනකට පෙරනේ මේ ක්‍රිකට් කතාව පත්තු වෙන්නේ නේද ආ හොඳයි දැන් එතකොට වැඩිම පිරිසකගේ අවධානය යොමු වෙලා තින්නේ මේ තාම පිපුරුවේ නැති නේද ක්‍රිකට් බෝම්බේ ගැන හොඳේ දැන් ජන ජීවිතයට ඍජුවම බලපාන 20:24 අයවැය කතාව යට ඇරියා යට ගියා හොඳේ ඒක මරු ගේම් එකක් හරියෙ අද අපිත් ඉතින් දැන් ටෙලිවැකියෙන් ටිකක් ක්‍රිකට් ගැනයි ටිකක් අයවැය ගැනයි කතා කරමු නේද ඊයේ ඔය ක්‍රිකට් බෝඩ් එකේ සභාපති ශම්මි ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බා නේද? එහිදී ඔහු කියනවා ඇමති මේ රොෂාන්ට ලක්ෂවලින් 2900ක්. ඒ කියන්නේ රුපියල් කෝටි වලින් කෝටි 29ක් දුන්නලු මොකද කළේ කියලා තාම දන්නේ නැහැලු පුළුවන් නම් ඒ කරපු දේ කියන්ට කියලා ඔන්න ඊයේ ශම්මි රොෂාන්ට අභියෝග කරනවා අහලා බලන්නකො අපි යාට දුන්නා මිලියන් 290ක් මිලියන් 290ක් ලක්ෂ 2900ක් අපි මේක දුන්නේ අනිත් ක්‍රීඩා වලට වීදම් කරන්නද කියලා ලියුම් 3-4කට වැඩි අපි ඇහුවා අපේ ඔඩිට් එකෙන් මේකට හානවා මොකද්ද කරේ කියලා මෙයා මේ මිලියන් 290ම වියදම් කරේ මෙයාගේ හිතවතී යන්න ගැන පිටරට යවන්නයි ලෝයර්ස්ලටයි මෙයාට ඕන විදියට තමයි මේක මේවා කරේ දැන් මේ 290 මම දැන් ඔබට පෙන්නන ඔබලා ඇමතිතුමාට කියන්න මේකේ විගණනය දෙන්න කියලා කාටද දුන්නේ කියලා දැන් එකක් පැහැදිලි නේද මොකක්ද මේක සල්ලි ආකරයක් රන් ආකරයක් නේද ඇමතිට කෝටි 29ක් වගේ ගාණක් දීලා දාන්න පුළුවන් නම් ඉතින් අනිත් අය නිකන් ඉඳීවි කියලාද හිතන්ට වෙන්නේ නේද අනිත් අය නිකන් ඉඳීවිද නේද ඇත්තටම හොඳා එහෙම නිකන් ඉන්නවා නම් ඉතින් නේද අනිත් අය සල්ලි දිහා හැරිලවත් බලන්නේ නැති
අනේ මුදල් මට අකපයි මම නම් ඉතින් අතින්වත් අල්ලන්නේ නැහැ කියනනම් හරි ෂෝක් බොහොම හොඳ නේද මේක අහන්න කකුල් දෙකේ හයියෙන් ගමේ දරුවන් ජාත්‍යන්තරය තුල දුහලා රන් පදක්කම් ගේන්නේ රුපියල් 30 40000 සපත්තු දෙකක්වත් ගන්නට සල්ලි නැතුව හරිය ඔව් රුපියල් 30 40000 සපත්තු දෙකක්වත් ගන්නට සල්ලි නැතුව ඒ දුවලා පුතාලව පුහුණු කරන පුහුණු කරුවන්ගෙන් සමහරුන්ට හරියට තමන්ගේ කියලා ඉන්න හිටින්න තැනක් නැහැ තමන්ගේ කියලා ඉන්න හිටින්න තැනක් නැහැ හොඳේ මතක තියාගන්න හරිද හැබැයි ඒකට නේද සමහර ක්‍රිකට් පුහුණු කරුවන්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 65යි මාසික වැටුප රුපියල් ලක්ෂ 65යි විදේශ පුහුණු කරුවෙකුගේ මාසික වැටුප රුපියල් කෝටියයි හොඳේ ඉතිරි ගණන් හිලව් ඇහුවාම ඇඟ කිලි පොලා යනවා ඒ නිසා මේ ඔහෙලා එකතු වෙලා හොරා කෑම නතර කරලා ක්‍රිකට් ගහනවා හොඳේ ඔව් ක්‍රිකට් ගහනවලා ජය පරාජයේ ප්‍රශ්නයක් නැහැ ඔය ඩීල් ගෙහිල්ල ඩීල් දෙමිල්ල නතර කරලා හොරා කෑම නතර කරලා ක්‍රිකට් ගහනවලා අපේ රට දැන් ඔය ඉන්දියාවේ චීනයේ කොලනියක් බවට පත් වෙමින් තිබෙන්නේ නේද ඔය ඉන්දියාවේ IPL එකත් එක්ක මුදලට වෙන්දේසි වුණ ක්‍රිකට් නායකයිනුත් හිටපු රටක් නෙමේක නේද එනිසා අපට ජනපති රනිල්ටත් උපදේශක සාගල රත්නායකටත් ඇමති රොෂාන්ටත් ඔය ක්‍රිකට් බෝඩ් එකේ සෙට් එකටමත් කියන්න තියෙන්නේ බලාන යනකොට ඔහෙලා බොහෝ දෙනෙකුගේ හොඳේ කිල්ලෝටවල හුණු ඩිංග ඩිංග හරි තියෙනවා කියලායි හරිය ඔව් හුණු ඩිංග ඩිංග හරි තියෙනවා හොඳේ එක වෙලාවකට බලන් ගියාම ඉතින් රට කාපු උන්දලට ක්‍රිකට් මොන කජ්ජද්ද නේද අර වෙහෙර ගිල්ල එවුන්ට අග්ගලාව කජ්ජද්ද කියලා කතාවක් තියෙන්නේ මේ ක්‍රිකට් බෝම්බය පත්තු කරලා හෙට අයවැයෙන් අපට දෙන සාන හැම කපනවා නෙවෙයි හරිය තේරෙනවද මොකද ඒ තරමටම සහන දේවි කියලායි ජනතාව බලානේ ඉන්නේ රජයේ සේවකින්ට රුපියල් 20000ක වැටුප් පැඩවීමක් ආ ඉන්ධන විදුලි බිල් එහෙම අඩු කරලා ගෑස් උත් පහල දාලා බඩකට පිරින්ට සහන දෙන අයවැයක් ගේනවා කියලානේ මිස්ටර් ප්‍රෙසිඩන්ට්ගේ ගෝලියෝ නිතර නිතර කියනවා හැන්නේ නේද හැබැයි රජෝ ඔන්න ඉතින් වමතින් දෙන ගමන් ආයේ දකුණතින් ගන්නවා හැම නෙවෙයි හොඳේ ඔව් මය අම්මා ගහපු බදු හොඳටෝම ඇති ජනවාරි ඉඳලා අපට බඩගින්නට බදු තමයි කොහොමත් කන්ට වෙන්නේ යන හැටියට මොකද බඩු ගන්නට මේ සල්ලි ලැබෙන මාර්ගත් බදු නිසා ඇහැරිලා හරිය මේ අර කියමනක් තියෙනවා ගොයම කපන්ට දන්නේ නැති උන්දලා ඉනේ දැ ඇති 58ක් ගහගෙන හිටියා වගේ කියලා හොඳේ ඔව් මේක මේ දෙමළ ප්‍රස්තාපිරුලක් හොඳේ ගොයම කපන්ට දන්නේ නැති උන්දලා ඉනේ දැක ඇති 58ක් ගහන් හිටියා වගේ කියලා ගොයම කපන්ට දන්නේ නැත්නම් ඉතින් ඉනේ දැක ඇති 58ක් නෙමේ 178ක් ගහන් හිටියත් ආයේ වැඩක් තියෙවියයි නේද ඔව් මුදල් ඇමති රනිල්ගේ හෙට අයවැයෙන් තමයි අපිට තීන්දුව කරන්න වෙන්නේ උන්දලගේ ඉනේ තියෙන දැක ඇති ආ තිබුණට මේ උන්දලාට ගොයම කපන්ට දන්වාද නැද්ද කියලා හරිය හැබැයි එකක් සමහරුන්ගේ ඉනේ දැක ඇති තියෙනවා උන්දලා ගොයම් කපන්ට දන්නේ නැහැ ඒ වුණාට හරියගේට බෙලි කපන්ටයි හොරා කන්ටයි දන්නවා කියලා නේද ඒ දැක ඇති වලින් කපලා ගන්නට හරි ෂෝක් එකට දන්නවා කියලා ඕන් අද ටෙලිවැකිය අවසන් කළා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හොරකම ලොකු වූ නිසා ක්‍රීඩාව දියුණු කිරීමට නොහැකි වූ බව ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ජේවීපී අරමුදලට ශම්මි සිල්වා සල්ලි දුන් බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග සිදු කළ ප්‍රකාශය පුළුවන් නම් එළියේදී කරන ලෙසටද ඔහු ඇමති ප්‍රසන්නට අභියෝග කළා. අනුර මේ අභියෝගයේ එල්ල කළේ ගලිගමුව ආසන සමුළුව අමතමිනුයි. විසදම වෙනුවෙන් ජනබලය ගොඩනගන ජාතික ජනබලවේගයේ ගලිගමුව ආසන සමුළුව පැවැත්ුණේ බල්ලපාන නගරයේදී. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් බෝඩ් එකට හොරකම ලොකු වුණා ක්‍රීඩාව යට වුණා බෝඩ් එකට එන සල්ලි වලින් පිස්සු නටන්න පටන් ගත්තා බෝඩ් එකට එන සල්ලි Tamanට ඕන විදිහට වේදම් කරන්න පටන් ගත්තා බෝඩ් එකට එන සල්ලි වලින් රට සවාරි කියලා විනෝද වෙන්න පටන් ගත්තා ක්‍රීඩාව පස්සට ගියා බෝඩ් එක දූෂිතයි රටටත් ඔය හේනෙම තමයි උනේ රටේ පාලකයා දූෂිත වුණා මාජනගේ ධනෙන් බාල් නටන්න පටන් ගත්තා මාජනගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන්න පටන් ගත්තා මාජනේට බරක් වෙන ව්‍යාපෘති පටන් ගත්තා ලෝකෙන් ණය අරගෙන ඒගොල්ලන්ගේ ගෙවල් පවුල් වල පටිතර කරගත්තා රට පංකොලොත් වුණා ඊයේ සිකුරාදාෙන් බ්‍රහස්පතින්දා අපේ විජිත් සහෝදරයාට හදිසිය රෝවල්ට යන්න සිද්ධ වුණා ඒ නිසා අපි මම එදා රෑ තමයි ආවේ
පාර්ලිමේන්තු විදීනේ හිටපු නැති බව දැකලා ප්‍රසන්න රණතුංග කියන මොකද්ද JVP අරමුදලට ක්‍රිකට් බෝඩ් එකේ සම්මි සිල්වා සල්ලි දීලා කියලා මම රෑ ආවි මං ඉතින් එදා ටිකක් පාර්ලිමේන්තු වල නැතු නිකන් මේක බලපුවම යන්න නැතුව බෑනේ ගියා ගිහලා මං ඉස්සරලා බකේව මොකද්ද ඕන එකක් කියන්න කලින් කියන මිනිහා කවුද කියලා බලන් දුන්නා කප්පම් ගෙනේ වරදට අවුරුදු 4 නැඟ බෙදලා ඉන්නේ කප්පම් ගෙනේ වරදට කෝටි දෙක හැමරක් ගඩයක් ගහපු මිනිහෙක් කප්පම් ගෙනේ වරදට ලක්ෂ 20ක වන්දියක් නියම වුණු මිනිහෙක් ඔන්න කියපු මිනිහා ඊට පස්සේ මම ඇහුවා කියන්න සාධක තියෙනවද නෑ මට මේ කවුද කිව්වද මම ඒක කිව්වේ කවුද නම නම් කියන්න බෑ ප්‍රසන්න රණතුංගට කියන්නේ පුළුවන් නම් බෝක එළිය කැපන්කො පාර්ලිමේන්තු කිව්වට මුකුත් කරන්න බෑනේ ක්‍රිකට් ක්‍රීඩාවට තහනමක් පනවන ලෙසට ICC ඉල්ලු නිලධාරීන් දේශද්‍රෝහීන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රැට හොරු සමග කතා කර දවල්ට ඔවුන්ට විරුද්ධ වන ද්විත්ව රංගනයක් තමන් කරන්නේ නැති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ වත්තල පැවති වැඩසටහනකට එක් වෙමිනුයි. සමකී ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ බ්ලූ ප්‍රින්ට් වැඩසටහන ගම්පහ වත්තලදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ දූෂණය වංචාව හොරකම් කරපු කණ්ඩායම අපිට දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුකූලව ESPN නාලිකාවේ තොරතුරු වලට අනුකූලව ක්‍රිකට් ඉන්ෆෝ කියන වෙබ්සයිට් එකේ තොරතුරු වලට අනුකූලව ඒගොල්ලොම කියලා තියෙනවා ලංකාවට ක්‍රිකට් තහනමක් ලබා දෙන්න. මොන දේශද්‍රෝහී ක්‍රියාවක්ද? රටට කරපු කොච්චර ලොකු පාවා දීම. මහ නිර්ලජ්ජිත ක්‍රියාවක්. ලැජ්ජා සහගතයි. එතකොට ICC එක කියනවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදවලට අනුකූලව බිහිවුණු ආයතනය ක්‍රිකට් ආයතනය. ඒකට අත තියන්න බෑ. හැබැයි රටේ අපි දන්නවා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ දූෂණ එමටයි. ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක් විශේෂයෙන්ම එංගලන්ත සංචාරයෙන් විකාශන අයිතියෙන් අපේ රටට ලැබිය යුතු මුදල් ලැබිලා නැහැ. දකුණු අප්‍රිකානු සංචාරයේ විකාශන අයිතිය තුලින් අපේ රටට ලැබෙන්න තිබෙන දෙවෙනි වාරිකයක් තුන්වෙනි වාරිකයක් ගිහිල්ලා කොහෙද කවුන්ට් එකක තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කියන නමින් තිබ්බට ක්‍රිකට් එකට පාලනයක් නැහැ. ඒක වෙන අදිසි හස්තයක් ක්‍රියාත්මක කරන්න. හොරු බේරගන්න අපි කාත් එක්කව ඩීල් දාන්න යන්නේ නැහැ. හොරු එක්ක සාකච්ඡා කරන්නේ නැහැ. අපි හොරුන්ගෙන් රැට සහයෝගය ගන්නටත් දවල්ට හොරුන්ට විරුද්ධව පෙනී සිටින ද්විත්ව රංගන ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒත් සමගින් උදැසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.